ඇතශෙම පසුගිය දවසක හරගම් ප්‍රදේශ සුසාන භූමියක් ළඟ දැන්ට කලකට කලින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ නමි ඔහුට අමතලා ඉවරලා වෙනරයක් ප්‍රදර්ශනය කරලා තිබ්බා. ඒ සම්බන්ධව මහරගම් පොලිසියෙන් උද්විද්‍යාක්ෂවට මම උපදෙස් දුන්නා. කවුරුන් විසින් මේ නැවත වතාවක් මිය ගිය දරුණු ගණයේ අපරාධකරුවන්ට නැත්නම් මතුරු ජාවාරම්කරුවන්ට මෙරටට දහස් ගණක් තරුණයින්ට කුඩු ගස්සප දහස් ගණක් තරුණයින්ගේ විනාශ කරපු ඒ වගේම මිනිස් ජීවිත වටිනා ජීවිත ගණනාවක් බිලිගත්තු මේ වගේ පාතාලයින්ට කවුද පණ දෙන්න උත්සාහ කරන්නේ කියන සම්බන්ධ පරිශ්‍රම් පවත්වන්න කියලා. ඒ වගේම ඉඩ දින කිහිපයක සුබ සඳහන් කළා වගේම නගරයේ නූපති ස්ථානවල තිබිලා පාතාලයට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පෝෂක කිහිපයක් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඉතින් ඔබ දන්න විදිහට මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් අතර මරා ගැනීම නැතමතින් එක් කණ්ඩායමකින් එක්කෙනෙක් වී යනකොට අනෙක් කණ්ඩායම සතුටු වෙනවා. ඒ අය උනුස්සනවා. අනික නමුත් මේ රංගනය මම ඉතා පැහැදිලිව කියනවා මේ අවසාන රංගනය. මේකට කිසිසේත් නිතියන්නේ නැහැ. ඉතාම හොඳ සැලැස්මකට අනුව පාතාලය තුරන් කිරීම මෙහෙම කරලා තියෙන්නේ. මේ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ 800කට එහා පැත්තේ පාතාලයෙන් පපුගේ මාස 3-4 කාර්ය දාතනව ගන්න. ඒ නිසා මට ඒ සංඛ්‍යාලය ගැන විශ්වාසයි. දඟලෙව්වොත් දඟලන අයට අවශ්‍ය ප්‍රතිඋත්තර පොලිසියෙන් ලැබෙයි. ඒ නිසා තමන්ගේ පාඩුවේ අටේති නීති ගරු කරලා ජීවත් වෙන කවුරුත් කටයුතු කළ යුතුයි. ඒ නිසා පෝස්ටර් ගසා ගැනීමෙන් තමන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කිරීමෙන් ප්‍රදර්ශනය කරන්න එපා. තමන් පාතාලයේ කියලා ඉවරලා එමුණොත් එහෙම තමන්ට වැඩ බර දීලා තමයි කියන්නේ.